සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අපරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ සත්පුරුෂ පින්නතුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අති උතුම් වූ මංගල සූත්‍රයෙහි සඳහන් වන එක ගාථා රත්නයක් මුල් කරගෙන ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා
38ක් මංගල සූත්‍රයේදී දේශනා කළා. මීට වඩා උතුම් කරුණ මේ ලෝකේ නැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කරුණු 38ක් මෙතන සඳහන් කරන්නට යෙදුනේ. ලෝකේ තියෙන වටිනාම කාරණා 38 නිවන හොයාගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අවශ්‍යම කරුණු 38ක් මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම සුවපත් කරන්න, සංවර කරන්න, සංසුන් කරන්න අවශ්‍ය කාරණා 38ක් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ටික කැටි කරලා ගොනු කරලා දේශනා කොට වදාලා. අද ධර්ම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළ ගාථා රත්නයේ තමයි මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝහු අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තම. මේ ගාථා රත්නයේ මංගල කාරණා කීපයක් ඇතුළත් වෙනවා. මේක එක කරුණක් තියෙනවා පුත්ත දාරස්ස සංඝහෝ කියලා. අඹ දරුවන්ට මනාව සංග්‍රහ කිරීම මේ ලෝකේ තියෙන උතුම් මංගල කාරණාවක්. නිවන උදෙසා පමණක්ම මේ කරුණ හේතු වෙනවා විතරක් නෙමෙයි, සමාජීය දියුණුව උදෙසාද, ගුණගරුක සමාජයක් උදෙසා මේ මංගල කාරණා ටික කොයිතරම් වටිනවද කියන එක පින්නතුනි මේ ලෝකේ කිසි කෙනෙකුට තීරණය කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ තරම් උදාරතර ගුණ 38කින් එක කරුණක් තමයි මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුත්ත දාරස්ස සංඝහු අඹ දරුවන්ට සංග්‍රහ කිරීම. මෙතනත් මේ අඹ කියන කැලලත් අයින් කරලා දරුවන්ට සංග්‍රහ කිරීම කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවද මේ දරුවන්ට සංග්‍රහ කිරීම කියන කාරණාව යටතේ අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ? පිළිතුරු මෙතන සඳහන් කළා දරුවෙක් වෙනුවෙන් මව්පියෙකුගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකම් කොච්චරක් තියෙනවද කියලා. අපේ ශාසනයේ එහෙම යුතුකම් පිළිබඳව දේශනා කරපු තැනක් වෙනම තියෙනවා. ඒ යුතුකම් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ සිඟාලෝවාද සූත්‍රයේ. එතන සඳහන් කරනවා මව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් පහක්, දරුවන්ගෙන් මව්පියන්ට යුතුකම් පහක්, ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට ඉතු වෙන්න ඕන යුතුකම්, ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට ඉතු වෙන්න ඕන යුතුකම්, ස්වාමියාගෙන් බිරිඳට ඉතු වෙන්න ඕන යුතුකම්, බිරිඳගෙන් ස්වාමියාට ඉතු වෙන්න ඕන යුතුකම්, මේ ආදි වශයෙන් මනාව යුතුකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු දක්වපු කියන්නේ. මේ සූත්‍රයට තවත් නමක් තියෙනවා. ගිහි විනය සූත්‍රය. සදාචාර සම්පන්න ගිහි සමාජයක් ගොඩනැගෙන්නේ කොහොමද? ගොඩ නගන්නේ කොහොමද? ගොඩ නැගිය යුත්තේ කෙසේද කියන කරුණු මේ ඔවුනවුන්ට ඉතු වෙන්න ඕන යුතුකම් අතරින් භාග්‍යතුන් වහන්සේ මනාව පිළිබිඹු කරලා තියෙනවා. එතකොට මංගල සූත්‍රයේ ගාථාවක් තමයි අපි අද ධර්ම මාතෘකාව කරගත්තේ. මාතා පිතූ උපට්ඨාන. මව්පියන්ට සැලකීම. පුත්ත දාරස්ස සංඝහු. මෙතන මේ දරුවන්ට සංග්‍රහ කිරීමයි අපි සාකච්ඡා කරමු කියලා කියන්නේ. එහෙනම් මව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් කීයකින් සංග්‍රහ කෙරෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යුතුකම් පහයි කියලා. මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුකම් පහ අතර පළවෙනි එක තමයි පාපා නිවාරෙන්ති. තමන්ගේ දරුවා පවෙන් වළක්වන්න ඕනේ. දෙවෙනි කාරණාව කල්යාණී නිවේසෙන්ති. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු කරන්න ඕනේ. ඇසුරු කරන සමාජයේ කල්යාණ මිත්‍රද කියලා හොයලා බලන්න ඕනේ. සිප්පං සික්කාපෙන්ති. ඒ දරුවට ලෞකික ජීවිතේ පෝෂණය කරගන්න හොඳට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න ඕනේ. හතරවෙනි කාරණාව තමයි සුදුසු කාලයේ එළඹුණහම සුදුසු විදිහට ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. අවසාන කාරණාව පස්වෙනි එක තමන් යම් ධනයක් උපයගෙන තියෙනවා නම් ඒ ධනය තමන්ගේ දරුවෝ සියලු දෙනාටම සමසේ බෙදලා දෙන්න ඕනේ. මේ තමයි මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුකම් ටික. යම් සමාජයක මේ යුතුකම් ටික හරියට සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ සමාජය පිරිහෙන සමාජයක් බවට පත් වෙනවා. දවසින් දවස දවසින් දවස ඒ සමාජයේ සියලු දෙනාටම මහ කරදර ගොඩකට, ප්‍රශ්න ගොඩකට මූණ පාන්න සිද්ධ වෙනවා. මව්පියන්ට විතරක් නෙමෙයි. ඒක සමාජයටම බලපෑම් කරනවා. ඒ සමාජයටම බලපෑම් කරනවා විතරක් නෙමෙයි, ඒ රටටම බලපෑම් කරනවා.
ඒ සමාජය පිළිබඳව, ඒ රට පිළිබඳව පිටරැටියන්ගේ යම් ආකල්පයක් තිබුණා නම් පෙර ඒ සියලු ආකල්ප වෙනස් කරවන්න හේතු වෙනවා. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම අපි අපේ යුතුයකම් ටික හරියට සම්පූර්ණ කළේ නැත්තම් මේ රට සමාජයේ මොනතරම් අවුල් වියවුල් තත්වයකට පත් වෙනවද? එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දක්වලා තියෙන කරුණ පින්නතුනි විස්තර වශයෙන් සාකච්ඡා කරන්න ගත්තොත් කොයි තරම් දීර්ඝද, මොනතරම් ගැඹුරුද? අපි මේක ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. මේ කාල වේලාවට අනුව මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකමේ පළවෙනි එක හැටියට අපි කිව්වේ පවෙන් බලක් ගන්න ඕනේ කියලා. පින්නතුනි ඒක කරන්න හිතෙන්නේ, ඒක කරන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂ මව්පියන්ට. විශේෂයෙන් මේ කාරණාවෙදි දක්වන්න ඕනේ මව්පියන් ළඟ හොඳ දහම් දැනුමක් තියෙන එක, හොඳ අවබෝධයක් තියෙන එක මේ කරුණෙහිලා ඉතාම වැදගත්. මව්පියෝ ධර්මයේ දන්නේ නැත්තම්, මව්පියෝ තුනුරුවන් ගැන දන්නේ නැත්තම්, මව්පියෝ සංසාරය ගැන දන්නේ නැත්තම්, සසර මහ දුක්ඛ කන්දේ පිළිබඳව දන්නේ නැත්තම්, එවන් මව්පිය පිරිසකට තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ යුතුයකම් ටික කරන්න ඒ තරම් උවමනාවක් ඇති වෙන්නේ නැහැ. අපි ගාවට දරුවෙක් එළඹෙන්නේ සංසාරේ හුඟක් පින් තියෙන නිසා. සුදුසු කාලේ පුණ්‍යවන්තයෙක් බිහි කරගන්න අතීතයයි හරියට වෙහෙසුණා. පුණ්‍යවන්තයෙක් බිහි කරගන්න වෙහෙසෙනවා කියලා කියන්නේ දරුවෙක්ට උපදින්න ශේෂ්ත්‍රය සකස් කළාට පස්සේ ඒ කාලය තුල බොහොම සිල්වත්ව හිටියා, බොහොම ගුණවත්ව හිටියා, දම්පැන් දුන්නා, දුගී මගී යාචකයින්ට සැලකුවා, තුනුරුවන් වන්දනාමාන කළා. මෙතකොට මේ ශේෂ්ත්‍රය සකස් කරගත්ත කාලය කියලා කියන්නේ අපේ පිටකේ තියෙන එක සූත්‍රයක්, ඉන්දක සූත්‍රය කියලා. මේ ඉන්දක සූත්‍රේනුත් මේ පිළිබඳව කරුණ දක්වනවා. මවයි පියයි සන්නිපාත වුණාට පස්සේ දවස් 7ක් කාලය තමයි මේ ශේෂ්ත්‍ර කාලය කියලා කියන්නේ. ඒ කුසට බැහැගන්නවා නම් ප්‍රතිසන්දි විඥානයක් ওই දවස් 7 ඇතුළත තමයි බැහැගන්නේ. අතීතේ බෝසත් මව්වරු ওই කාලේ බොහෝම සිල්වත් වුණා, දන් දුන්නා, හරියට පින්කම් කළා. පුණ්‍යවන්තයෝ එළමෙන නිසා. එයි අපේ මහ බෝසතාණන් වහන්සේත් මාතෘ ගර්භයට වඩින්නේ අම්මා සිල්වත් වෙලා ඉන්නවා නම් විතරනේ. සඳහන් කරනවා පංචමහා විලෝකනයේදී මව කියන කාරණාව බලනකොට මහා මායා දේවීන් වහන්සේ කොහොමත් සිල්වත්, ස්වභාවයෙන්ම සිල්වත්, පන්සිල් මත පිහිටලා ඉන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ වගේ උත්තමේ පන්සිල් මත ඉන්න අම්මගේ කුසටවත් වඩින්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. එහෙනම් අම්මා දිහා බලනකොට අම්මා අටසිල් සමාදන් වෙලා ඉන්න වෙලාවක් අරමුණු කරන්නේ. අටසිල් අරගත්ත මොහොතක තමයි මාතෘ ගර්භයට වඩින්නේ. එහෙමනම් පින්නතුනි මේ පුණ්‍යවන්තයෝ අපි ගාවට එන්නේ විශේෂයෙන් දිව්‍ය ලෝකවලින් චුත වෙලානේ. පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ ඒ පිළිබඳව කරුණු මනාව පැහැදිලි කරනවා. එහෙනම් එහෙන් චුත වෙලා එනකොට ඒ මහා පුණ්‍යවන්තයෝ බලනවා යා යුත්තේ කොහෙද, යා යුත්තේ කවුරු ගාවටද. ඉතින් අපිට පිහිට වෙයි කියලා පින් ඇති අය ළඟට එන්න හරි කැමති. ලංකාව වගේ රටක උපදින්න පුදුම කැමැත්තක් තියෙනවා. ඇයි මේ රටවල් වල පින් කරන්න තියෙන තරම් වෙන කොහෙ ඉපදිලා කරන්නද පින්වතුනි? ඇමරිකාවේ ඉපදිලා, ජපානයේ ඉපදිලා, එංගලන්තේ ඉපදිලා පින් කරන්න නෙමෙයිනේ. සැප විඳින්න පුළුවන් අවුරුදු 60 70ක් 100ක් විතර. මැරිච්ච ගමන් ඒ වගේම නිරේට යන්න පුළුවන්. මේ වාගේ රටක ඉපදුනහම අවුරුදු 60 70ක් දුක් විඳින්න වෙනවා. ඒ දුප්පත් රටවල්නේ. හරියට වෙහෙසිලා මහන්සි වෙලා තමයි ජීවිතේ ගොඩ නගා ගන්න වෙන්නේ. නමුත් අර වාගේ රටක ඉපදෙනකොට පින් මහිමේ නිසා කෝටි ගණන් හම්බ කරගත්ත අය ළඟ දරුව වෙලා ඉපදෙනවා. Tamanṭa හම්බ කරන්න දෙයක් නැහැ. උපදින කොටත් හම්බ වෙලයි තියෙන්නේ. නමුත් අපේ රටවල් වල ඉපදෙනකොට ඊටාම සීමිත පිරිසකටනේ ඒ වාසනාව තියෙන්නේ. නමුත් ඉතින් ලැබිච්ච රටේ හැටියට මහ පිංකම් කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවල් මොනවද කියලා ඕන තරම් දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා. දැනුත් ඒ ගැන මතක් කරන්න ගියොත් අපිට මේ කාරණාව සාකච්ඡා කරන්න තියෙන කාලය අඩු වෙන නිසා අපි මාතෘකාව ටිකක් සාකච්ඡා කරමු. එහෙමනම් පින්වත් අය, සත්පුරුෂ අය හොයාගෙන මේ ලෝකෙට එනවා පුණ්‍යවන්තයෝ. හැබැයි ඒ ඇවිල්ලා මව් කුසේ පිළිසිඳ ගත්තහම, පිළිසිඳගෙන ඉපදුනහම අපි ආවේ කොහේ ඉඳලද, ආවේ මොකටද කියලා මතක නැහැ. ඒක පෙන්වන්න තමයි සත්පුරුෂයෝ ඉන්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පාපා නිවාරෙන්ති. මේ දරුව පුංචි කාලේ ඉඳලා පවෙන් බලක් ගන්න ඕනේ කියලා. ඒක මව්පියන්ගේ පරම යුතුයකම. එහෙම නැත්තම් පින් කරගන්න ආපු අයට කාරණාව මතක නැති හින්දා පව් කරගෙන ආපහු නිරේට යනවා.
යමක් කමක් අවබෝධ වෙන්න තේරුම් යන වයස එනකොටම ඒ අයට පාපය පිළිබඳව විශේෂයෙන් කරුණු කියන්න ඕනේ. පුංචි කාලේ කියන දේ ජීවිතේ පුරාම හොඳට මතක හිටිනවා. අපි පව් කරන්න ඒගොල්ලන්ට උගන්නලා පස්සේ පව් කරන්න එපා කිව්වට ඒක හරියන්නේ නැහැ. මුලින් පව් කරන්න පටන් ගන්නේ අපි නිසා හුඟක් අය. ඒ නිසා පුංචි කාලේ මේක හදන්න ඕනේ. පාපානිවාරෙන්ති. පුංචි ළමයි සත්තු මරන්න හරි කැමති. ඒ වෙලාවට ළමයින්ට කියලා දෙන්න ඕනේ සත්තු මරණකේ තියෙන ආදීනවේ. මේගොල්ලෝ ගාවට කූඹියෙක් ආවොත් කූඹියත් මරනවා. මකුළුවෙක් ආවොත් මකුළුවත් මරනවා. ළඟට එන ඕනෑම සතෙක් මරණ කාලයක් තියෙන පොඩි පොඩි සත්තු. නමුත් මේ මොනව කළත් අප්‍රමාණව පවුනි සිද්ධ වෙන්නේ. ඒ කරන ක්‍රියාව ඒ විදිහටම සංසාරයේ ආත්ම 100,000 ගණන් ඒ දරුවට විපාක දෙනවා. පුංචි කාලෙම උගන්නහම ප්‍රාණඝාතයෙන් වළකින්න. පුංචි කාලෙම උගන්නහම හොරකම් කරන එකෙන් වළකින්න. මේ සිල්පද පහම මනාව උගන්නලා තියහම ඒගොල්ලෝ ඒකේ මනාව පිහිටෙනවා. නැවත නැවත පිහිටවන්න ඕනේ. හැබැයි පුංචි කාලේ අම්මම බොරු ගන්නන්ට පටන් ගත්තොත් පස්සේ කාලේ පුතේ බොරු කියන්න එපා කිව්වට ඒකේ ඒ තරම්ම හරියන්නේ නැහැ. නමුත් කරුණු කාරණා දන්නේ නැති හින්දා අපි ළමයින්ට කොච්චරනම් බොරු ගන්නනවද? පුංචි කාලෙම ළමයි නලවගන්න, අඬන එක නවත්තගන්න අපි කාලයක් බොරු කීවා. යක්කු වෙනවා කියලා බය කළා, බිල්ල වෙනවා කියලා බය කළා, තවත් නොඑක් දේවල් කීවා. ඉතින් එකපාරක් දෙකක් තුනක් කියහම ඒගොල්ලොත් බය වෙලා නිශ්ශබ්ද වෙනවා. හැබැයි අම්මා දිගටම මේක කියනකොට මෙච්චරකල් ආපු යකෙක් නැති නිසා ඊළඟට එයා කල්පනා කරනවා අම්මා කියන්නේ බොරු කියලා. ඊට පස්සේ අම්මගේ වචනවල කිසි ගාම්භීර බවක් නැතු වෙනවා. ඊට පස්සේ අම්මා කියන එක පිළිගන්නේ නැතු වෙනවා. අම්මගේ වචනයට වටිනාකමක් දෙන්නේ නැතු වෙනවා. අම්මගේ වචනේ විහිළුවක් විතරක් වෙනවා. පස්සේ ඒක හදන්න හරි අමාරු වෙනවා ඊට පස්සේ. අම්මත් අකුසල් කරගන්නවා. දරුවට තියෙන මාතෘ සෙනෙහසේ කොටසක් අහිමි කරලා දානවා. අම්මා කියන පූජනීය නමට තියෙන වටිනාකමකින් ගිලිහිලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනකොට අපි හැමෝටම භාග්‍යතුන් වහන්සේ සිල් මත පවතින ජීවිතයක් නේ ගොඩනගන්න කිව්වේ. එඳ නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරගන්න කිව්වා. අපිත් සිල්වත් වෙලා දරුවන්ට මේ මග කියලා දෙන්න ගියොත් තමයි හරි සාර්ථක. කියන කෙනා ළඟ නැතුව තව කෙනෙක් ළඟ කරවන්න හරි අමාරුයි. ඒ නිසා අපි සිල්වත් වෙන එක තමයි දරුවන්ට කරන්න තියෙන ලොකුම යහපත. හැබෑවටම දරුවෙකුට ආදරෙයි නම් අම්මා තාත්තා සිල්වත් වෙන එක තමයි එතන තියෙන ඉහළම ගුණාංගය. එහෙම නැතුව බෑනේ පින්නතුනි සංසාරයෙන් එතර යන්න. අපි කියමු අපේ පවුලේ 4-5 දෙනාම ළිඳකට වැටිලා. දැන් ළිඳේ ඉන්න කාට හරි දරුව ටික උස්සලා ගොඩින් තියන්න බෑනේ, අම්මටත් බෑ තාත්තටත් බෑ. මොකද කට්ටියම ළිඳි. එහෙමනම් අපි ගොඩ ගන්න වෙන කවුරු හරි එන්න ඕනේ. ආන් ඒ වාගේ තමයි අපි සිල් මත නැතුව කවදාවත් මේ දරුවෝ යහපතේ පිහිටවන්න පුළුවන් කමක් නැහැ. අපි සිල්වත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ළිඳේ ඉන්න අය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි දරුවෝ සිල්වත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ පාපා නිවාරෙන්ති. අම්මා තාත්තා කවුද කියලා හොඳට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් දරුවෝ මව්පියෝ කවුද කියලා අඳුරන්නේ. කියන්නේ මේ ඉන්නේ අම්මා තාත්තා කියන දන්නවා. මව්පියන්ගේ ගුණය දන්නේ නැහනේ. ඒ නිසා මව්පියන්ට කතා කරන්නවත් වර්තමානයේ දරු පරපුරන දන්න බව හැම පැත්තෙම පේනවා. අපේ ධර්මයේ හැටියට අම්මට ඔයා කියලා කිව්වොත් ඒක අම්මට අගෞරව කිරීමක් කියලා සඳහන් කරන්නේ. අම්මට කවදාවත් ඔයා කියන්න බෑ. ගැළපෙන්නේ නැහැ කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. අම්මා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ කියලා කතා කරන්න ඕනේ. ඒ தත්වය අපේ දරුවන්ගෙන් ගිලිහිලා ගිහිල්ලා නිසා පව් සිද්ධ වෙනවා ඇයිට. අම්මා තාත්තා දිහා යහළුවෙක් යෙහෙලියක් දිහා බලනවා වගේ කවදාවත් බලන්න හොඳ නැහැ. බොහොම ගරු ගැඹීර වෙන්න ඕනේ. මහ ගිනි කඳක් වගේ දෙමව්පිය. සුළු වැරදීමකින් පිච්චෙන වගින්දරට. දරුවා අතින් යම් වරදක්ද වෙන්නේ ඒ ඇයිට ඒක සංසාරේ විපාක විඳින්නම වෙනවා. මව්පියන් කෙරෙහි වැරදුන එක වචනය පින්නතුනේ සසර බොහෝ දීර්ඝ කාලයක් ගෙවන්න සිද්ධ වෙනවා. අශෝක මාලගේ වගේ කතාවෙන් ඒ කරුණ මනාව පැහැදිලි වෙනවා. අම්මට කියපු එක වචනේ කොච්චර බරපතල වුණාද කියලා. එහෙමනොත් එකට එක කිව්වොත් ගැහුවොත් බැන්නොත් ඒ දේවල් ඒගොල්ලන්ගේ ජීවිතවලට කොච්චර බලපානවද? සුගතියක ඉඳලා ආවේ මහ පිංකම් කරගෙන ආපහු සුගතියට යන්නේ. නමුත් මෙහි ඇවිල්ලා සත්පුරුෂයෝ හම්බෙච්ච නැති නිසා සුගතියට නෙමෙයි යන්න වෙන්නේ දුගතියට. නමුත් හැබෑවටම ආදරේ නම් ආපහු සුගතියට යන්න තමයි පාර පෙන්නන්නේ. අවුරුදු කෝටි ගණන් නිරාදුක් විඳිනවා නම් ඒකේ තේරුමක් නැහැ. ඒ සත්පුරුෂයෝ හම්බෙච්ච නැති නිසා මව්පියන්ට තියෙනවා මූලිකව උගන්නන්න කරුණු ටිකක්. එතනදී ඒ කරුණු ටික උගන්නන නිසානේ මව්පියන්ට කිව්වේ පූර්වාචාර්යවරු කියලා.
පාසලට යන්න ඉස්සරලා ජීවිතේ ගොඩනගන හැටි, අම්මා තාත්තා කවුද කියලා උගන්වන්න ඕනේ, කෑම කන හැටි උගන්වන්න ඕනේ, ඇඳුම් අඳින හැටි උගන්වන්න ඕනේ, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන හැටි උගන්වන්න ඕනේ, පාරේ යන හැටි උගන්වන්න ඕනේ, වැඩිහිටියොත් එක්ක කතා කරන හැටි උගන්වන්න ඕනේ. මේ දේවල් හරියටම සම්පූර්ණ කරලා උගන්වලා තිබුණේ නැත්තම් ඒගොල්ලෝ ලොකු මහත් වෙනකොට වැඩිහිටියෙකුට කතා කරන්න කොහොමවත්ම දන්නේ නැහැ. පාරක යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පින්නතින් මේ බෞද්ධ සමාජයක්නේ. මේ බෞද්ධ සමාජයෙන් මුළු ලෝකෙටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා කියලා කියන්නේ, ඒ සිව්වණක් පිරිස අතරට එනවා කියලා කියන්නේ, දෙවියන්ගේ පවා වන්දනාවට ලක් වෙන જાතියක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුස්ස ලෝකෙට වඳිනවා කියලා සඳහන් කරනවා. එක දවසක් මාතලී දිව්‍ය පුත්‍රයා අහනවා, ස්වාමීනි මේ තරම් පස්පව් කරන රටක ඉන්න මිනිස්සුන්ට වඳින්නේ ඇයි කියලා මනුස්ස ලෝකෙට. සක්‍ර දේවේන්ද්‍රය මොකද්ද සඳහන් කළේ? මාතලී එහෙම කියන්න එපා මනුස්ස ලෝකෙ ගැන. ඔය මනුස්ස ලෝකෙ ඉන්නවා යේ ගහට්ටා පුඤ්ඤකාරා, උඟාක් පින්කම් කරන ගෘහපතියෝ ඉන්නවා. මං ඒ අයට වඳිනවා. සීලවන්තෝ උපාසකෝ, සිල්වත් උපාසක උපාසිකාවෝ ඉන්නවා. ධම්මේන දාරං පෝෂෙන්ති, හරි ධාර්මිකව ධනෙ උපේලා අඹදරුව පෝෂණය කරන ගෘහපතියෝ ඉන්නවා. තං නමස්සාමි මාතලි, මාතලි මං වඳින්නේ ඒගොල්ලන්ට. පින්නතුනි අපි පවතින්නේ මේ ලෝකේ තියෙන හරි ශ්‍රේෂ්ඨ තැනක. විටක ධර්මදේශනාවක සඳහන් කළා මේ සිංහල ජාතිය පවතින්නේ ශාක්‍ය වංශයත් එක්ක සම්බන්ධ වෙලා කියලා. මේ විශ්වයේ පහළ වුණා නම් උතුම් ශ්‍රේෂ්ඨ කුල පරම්පරාවක් ඒ ශාක්‍ය වංශේ. ඒකනේ මහ බෝසතාණන් වහන්සේ උපදින්න ශාක්‍ය වංශය තෝරගන්නේ. එතකොට අපි ශාක්‍ය වංශයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ රටේ මුල්ම හිටපු රජ කෙනෙක් පණ්ඩු වාසුදේව රජුලු. අපේ පින්තුන් දන්නව නේද පණ්ඩු වාසුදේව රජුලු විවාහ කරගත්තේ කවුද කියලා? අපේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, අපේ ආනන්ද මහරහතන් වහන්සේගේ මල්ලිගේ දුව තමයි පණ්ඩු වාසුදේව රජුලු විවාහ කරගන්නේ. එතනින් අපි පවතින්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ වංශයට ලොකු නෑදෑකමක් අපිට තියෙනවා. අපේ රට ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්. අපි මේ උසස් ස්ථානාන්තර ගැන කතා කරනවා හරියට. උසස් ස්ථානාන්තර කියලා මම කීවේ ආර්ය තත්වයට යන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි වගේ තත්වයන්ට යන්නේ. මහරහත් තත්වයට යන්නේ. බණ අහනකොට සමහර වෙලාවට සරල දහම් කරුණු වලට වඩා ගැඹුරු ධර්මයේ අහන්ඳ, ගැඹුරු ධර්මයේ දේශනා කරන්න නැද්ද කියලා කතා කරන අය ඉන්නවා. පිළිති ඒ ගැඹුරු ධර්මයට යන්න ඉස්සරලා මේ ශාසනයේ පන්සිල් වලටත් පල්ලෙහින් තියෙන සීලයක් තියෙනවා, ආචාර ගෝචර සීලය කියලා. ඒකවත් නැති සමාජයේට අර ගැඹුරු ධර්මයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද්ද මේ ආචාර ගෝචර සීලය කියලා කියන්නේ? කෑම කන්නේ කොහොමද කියන කාරණාව, හඬ නගන්නේ නැතුව, අනික් අයට කරදරයක් නැතුව, හැමතැනම කෑම හලන්නේ නැතුව, අනික් අය ගැන නොසලකා අතගසා දාන්නේ නැතුව, කෑම කාපු තැන සත්තු කෑවාගේ හලහලා යන්නේ නැතුව, කෑම කන පිළිවෙලක් තියෙනවා, ඇඳුම් අඳින පිළිවෙලක්, ඇඳුම් පිළියෙල කරන පිරිසිදු කරන පිළිවෙලක්, වැසිකිළිය කැසිකිළිය පාවිච්චි කරන පිළිවෙලක්, මේ වගේ මූලික අධ්‍යාපනයක් අපි තියෙනවා. ශ්‍රේෂ්ඨ සමාජයක ආචාර ගෝචර සම්පන්න සීලය කියන්නේ මේවට. නමුත් බෞද්ධ වෙච්ච අපි එහි උච්චතම තැන ඉන්න ඕනේ අය. අපේ රටේ ස්වාමින් වහන්සේලා මොන තරම් ධර්ම දේශනා කරනවද? අපි කොයි තරම් ධර්ම ශ්‍රවණය කරනවද? මම කියන්නේ ඒ තරම් වෙහෙසිලා මහන්සි වෙලා මිනිස්සුන්ගේ ශික්ෂණය හදලා නිවනට යොමු කරන ධර්ම දේශනා කළත් අපි කොයි තරම් අවාසනාවන්ත ඇද්ද? තවම අපිට බැරි වුණා වැසිකිළිය පිරිසිදු කරන තැනටවත් එන්න. එතනවත් නෑ අපි. සාමාන්‍ය ධර්මයේ නැති රටවල්වල, පින්තුනේ ජපානය වගේ රටවල්වල පොදු වැසිකිළි, මහජන වැසිකිළි, ඒවා පිරිසිදු කරන්නේ පාසල් ළමයි. හොඳට හෝදලා පිරිසිදු කරලා හෙදි කෑලි වලින් පිහල වියලවල යනින අයට පිරිසිදුවට ගිහිල්ලා තමන්ගේ කාර්යයේ නිරත වෙලා නැවත ඒ සුද්ධ කරලා තියෙන විදිහට ඒ කට්ටියත් පිළිවෙලට තියලා යනවා. එතකොට දැන් අපි ගැන කල්පනා කරලා බැලුවොත් මේ රටේ තැන් තැන් වල තියෙන මහජන වැසිකිළි ඕනේ නැහැ. පන්සලේ තියෙන පොදු වැසිකිළි ටික පිළිබඳව කල්පනා කරුවොත් දායක පිරිසට යන්න වෙනම හදාපු වැසිකිළි පද්ධතියක් පන්සල් වල තියෙනවා. එතකොට අපිට බැරි වුණා පන්සලේ වැසිකිළියට ගිහිල්ලා ඒකවත් පිරිසිදු කරලා යන්න. ඒවත් ඒ තරම් අපිරිසිදුයි. ඒ හින්දා සමහරලාට බෝඩ් කෑලි ලියන්න වෙලා තියෙන්නේ හොදලා යන්න කියලා, පිරිසිදු කරලා යන්න කියලා. ඒ කියන්නේ ආචාර ගෝචර සීලයවත් අපි ගාව නැති හින්දා. එතකොට මේ තරම් කාලයක් ධර්ම දේශනා කරලා
අඩුම තරමේ මේ මිනිසයන්ට වැසිකිළියවත් පිරිසිදු කරන තැනට උගන්වන්න බැරි වුණා නම් ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. එහෙනම් ඒ පුංචිම කාලේ අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික අපි මගේ හිච්ච නිසා පවෙන් බලක් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ මැසුරු කරවන්න ඕනේ. මේක කාරණාවක්වත් ඉවර වෙන්න අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ගුණගරුක බව, ආදරය, දයාව, කරුණාව අපි ගාවනේ. නමුත් අනික් රටවල් වල පාර මාරු වෙච්චහම තමන් මාරු වෙලා යනකම් වාහනේ හිටවගෙන හිටපු අයට ඔළුව නමලා ආචාර කරලා ස්තුති කරලා සමහරලාට ඒගොල්ලෝ වීදුරුව වහගෙන හිටියත් අත් දෙක එකතු කරලා වැඳලා යන පුදුම ස්වභාවයක් තියෙනවා. ඒ මේ බුද්ධ ආගම තිබිලද නේ? නමුත් අපි එහෙම කිසිම කාරණාවක් නැහැ. සමහරලාට අපි ඔහෙ මොනවා හරි කල්පනා කර කර පාර පයින්නවා. පාරේන වාහන පදවන අය බොහොම අමාරුවෙන් සමහරලාට අර තිරිංග උඩ ගොඩ වෙලා වාගේ වාහනේ නවත්ත ගන්න අපේ නොසලකිල්ලින්ද. ඒත් අපි ඒ මිනිසුන්ට බැන බැන තමයි යන්නේ. මම නොසලකිල්ලෙන් තමයි පාර පැන්නේ. මේ මිනිසයාගේ පුදුම ව්‍යායාමයක් නිසා මගේ ජීවිතය අද බේරුණේ. මම ඔහුට ස්තුතිවන්ත කරන්න ඕන කියලා ඔළුව පාත් කරලා නැමිලා ඔළුව නමලා යන තරම්වත් ගුණයක් අපි ගාව නැ බැන බැන යනවා. මේ තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකුගේ ශාසනීය ශ්‍රාවකයෝ බවට පත් වෙලා අපි ගාව මේ ධර්මතාවයන් ඇත්තෙම නැති වෙලානේ. ගරු මල්ලන්ගේ කල්යාණ මිත්‍ර සේවනය ගැන හොයන් නැති නිසා අපේ තරුණ පරපුර කොයි තරම් විනාශ වෙලාද? රටේ අනාගතේ කොහාට යයිද කියලා හිතන්න බෑනේ එතකොට. ගුණධර්ම ඇත්තෙම නැහැ. එතකොට මේ ගුණධර්ම නැති අය තමයි ඊළඟට මේ රට පුරාම රාජ්‍ය ආයතනවල, පෞද්ගලික ආයතනවල, පාසල්වල හැම තැනම සේවය කරන්නේ. එතකොට මේ කටියේ රටට, සමාජයට ආදරයට කටයුතු කරයිද? පාපේ ගැන දන්නෙත් නැහැ, ගුණධර්ම ගැන දන්නෙත් නැහැ, පන්සිල් කියන කාරණාවක් කොහොමත් නැහැ. ඒ නිසා මේ රටේ ඉගෙන ගත්ත අය කොයි තරම් මේ රටේ සම්පත් විනාශ කරනවද? පාරවල් හදන්න ගියහම ඒක හොරකම් කරගන්නවා. බෝක්කුව හදන්න ගියහම, ලිඳ හදන්න ගියහම, හොරවුව හදන්න ගියහම, වේල්ල හදන්න ගියහම, ඒ දේවල් වලට ගියහම මේ ඔක්කොම හොරකම් කරලා බාල ප්‍රමිතියකින් හදලා වැඩිකල් පවතින්නේ නැතුව කැඩිලා බිඳිලා විනාශ වෙලා එහෙම යන ස්වභාවයක් අපේ රටේ දකින්නවා. ඉතින් ඒ අර මූලික ගුණධර්ම ටික සම්පූර්ණ කරපු නැති නිසා රටටම කොච්චර පාඩුද? එතකොට විදේශිකයෝ මේ රටට ආවම කොයි තරම් අපහසුතාවයන්ට ලක් වෙලා අපහු යනවද? එතකොට අපි ගැන තියෙන විශ්වාසය ජාත්‍යන්තරයේ පළුදු වෙලා ගිහිල්ලා පිරිසක් ඉඳගෙන වැරදි කරනකොට මුළු රටටම කොයි තරම් අයහපතක් ඒකෙන් හැදෙනවද? නමුත් මේ හැම තැනම මූලික තැන කොතනද එතකොට තියෙන්නේ? මව්පියන්ගේ මූලික යුතුයකම් ටික සම්පූර්ණ කරපු නැති හින්දා. බුදුරජාණන් වහන්සේට අපි කීකරු වෙච්ච නැති නිසා. තුන්වෙනි කාරණාව හොඳට ශිල්ප උගන්වන්න ඕනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි කාරණාවට ඒක දැම්මේ ඇයි? එකයි දෙකයි සම්පූර්ණ කරලා ඉතින්ට ගෙනියන්න කියලා. රටක යහපත් සමාජයක් ගොඩනගන්න හොඳට ඉගෙනගත්ත පිරිසක් ඕනේ. හැබැයි මූලික කාරණා දෙක නැතුව ඉගෙනගත්ත පිරිසක් ඒ රටට, සමාජයට යහපතක් කරන්නේ නැහැ. ඊළඟට පින්නතුණි, ලෞකික අධ්‍යාපනයෙන් විතරක් ඒ පුද්ගලයාගේ සංසාර ගමන සුවපත් වෙනවද? හිතලා බලන්නකෝ. අපි හැමදාම ඉස්කෝලේ යවුවා, හැමදාම පන්ති යවුවා. මෙහෙම ඉස්කෝලේවල පන්තියවල ලොකු රැකියාවක් හොයලා දීලා කෝටිපතියෙක් බවට පත් කරන්න පුළුවන් වෙයි. හැබැයි අවුරුදු 60-70ක් ජීවත් වෙලා මැරිලා යනකොට ඒ කෝටි ගාණෙන් මොකවත්ම ගෙනියන්න පුළුවන්ද? ඒ වුණාට සමහර දවසක පන්සලට එක්ක ගිහිල්ලා දානි පාත්‍රයක් බෙදලා පිළිගන්වන්න අවස්ථාව හදලා දුන්නොත් ඒ දරුවට සංසාරේ කොයිතරම් යහපතක් කළා වෙනවද? සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට දානි පාත්‍රයක් පූජා කරාම ලැබෙන කුසලය අනාගතයේ ඉපදෙන ආත්ම අසංකේයයකට කෑම වරදින්නේ නැහැ ඒ දරුවට. අපි දරුවා අරගෙන ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යන්නේ නැතුව, කෑම නැතුව, පිඟාන අරගෙන නැත්තම් පාරේ ඉඳගෙන අපේ ඇඟට තට්ටු කර කර බත් වේලක් කන්න කීයක් හරි ඉල්ලන චූටි ළමයි කොච්චර හම්බ වෙනවද? නමුත් මගේ දරුවට ඊට වඩා කොච්චර වාසනාවන්ත තත්ත්වයක් තියෙනවද? නමුත් එයාට ඒ තත්ත්වේ නිවන් දකින්න තුරුම පවත්වන්න නම් ඒ ළමයා ලව්ව දන් දෙවන්න ඕනේ. දන් දෙන්න තැනට එක්ක යන්න ඕනේ. ආහාර දන් දුන්නහම යාට ආත්ම කෝටි ගණන් වලට ආහාර හිග නැහැ. වස්ත්‍රාභරණ යාලව වස්ත්‍ර දන් දුන්නහම උපදින ආත්මවල හරි ලස්සන වර්ණ සම්පත්තියක් හම්බ වෙනවා. ඒ වගේම හොඳට ඇඳුම් හම්බ වෙනවා. ඒ ළමයා ලව බෙහෙත් දන් දුන්නහම නිරෝගී බව හම්බ වෙනවා. තව ආදී දස දාන වස්තුවක්ම භාගිතුන් වහන්සේ දේශනා කළා. විවේක දවසර දරුවෝ එක්කගෙන ගිහිල්ලා වත්පිළිවෙත් ටික පන්සලේ කරාම බෝමලුව, චෛත්‍ය මලුව ඇමදුවහම විශේෂ ආනිසංශ 30 ගාණක් සඳහන් කරනවා. හොරි, දද, කුෂ්ඨ, තුවාල, හොඳ වෙන්නේ නැති වන කියලා අපි කියන තුවාල, පිළිකා, මේ වගේ රෝග හැදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා ඒ වත් පිළිවෙත් කරන අයට.
එතකොට අපි හැබැවින්ම ආදරේ ඉන්නම් අපි මේ අය ලව්වා ඒ දේත් කරවන්න ඕනේ. මෙලවත් සුවපත් කරලා පරලොවත් සුවපත් කරන්න ඕනේ. ආදරේ, දයාව, කරුණාවෙන් තොර පපුවක් හදාපු නැති ඔළුවක් විතරක් හදාපු සමාජයක් තියෙන නිසා අද අපිම දුක් විඳිනවා. නමුත් අපි හදන පිරිසටත් අපි ඒ ටික බුදුරජාණන් වහන්සේගේ පාරේ අරගෙන යන්න අපි කවදාවත් කල්පනා කරපු බවක් පේන්නේ. රටේ යම් අරාජික බවක් තියෙනවා නම් රාජ්‍ය තන්ත්‍රයේ වේවා දේශපාලන තන්ත්‍රයේ කොහේ හරි රට මූණ පාලා තියෙනවා නම් යම් අගාධික තත්ත්වයකට පින්නතනේ ඒකටත් මූණ පාන්න ඕනේ නෙමෙයි යුතුයකන් ටික කරාපු නැති එකේ වැරද්ද. රට ජාතිය ගැන හිතන්නේ නැති නායක පිරිසක් පාලක පිරිසක් රටක ඉන්නවා නම් ඒ කට්ටිය එහෙම වුණේ ඒ කට්ටිය ගාව ධර්මයේ නැති හින්දානේ. පුංචි කාලේ ධර්මයේ ඒ අයට දානේ වෙලා තිබුණා නම් මීට වඩා රට ජාතිය ගැන හිතන පිරිසක් හැදෙනවා. ඒ හින්දා මේ ඔක්කොම කාරණා එකතු කරලා අරගත්තහම රටේ ජාතියේ අයහපතට හේතු වෙලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේට අකීකරු වෙච්ච හින්දා කියලා හිතෙන්නේ නැද්ද? ආය දවසක මේ රට පෙර තිබිච්ච ශ්‍රේෂ්ඨ තත්වයට ගේන්න නම් ඒ කාලේ අපි කිව්වේ ලෝකෙන් උතුම් රට ලංකාව කියලා. ආය ඒ තත්වයට මේ රට ගේන්න නම් අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි හිතන්න ඕනේ. පින්නතුනේ වෙන මොකවත්ම නෙමෙයි කරන්න තියෙන්නේ. අපි කළ යුතු එකම දේ තමයි නැවත වතාවක් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න පටන් ගන්න එක. ආපහු සැරයක් මුල ඉඳලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැනින් පටන් ගන්න එක. පවෙන් වලක් කළා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර හොයලා දීලා, හොඳ ශිල්ප ශාස්ත්‍රයක් උගන්වලා, තිසරණ පන්සිල් මත පිහිටවන පිරිසක් හදලා, මේ රටේ ජීවත් වෙන පිරිසෙන් 50%ක්වත් සිල් මත කටයුතු කරන පිරිසක් බවට පත් කරන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා රටක් වෙනස් කරන්න. එහෙම නොවෙන්න අපේ ජීවිතවලට වඩා අපේ දරුවන්ගේ ජීවිතේ තියෙන ඉතාමත්ම අනතුරුදායක තත්වයක. දරුවන්ගේ ජීවිතවලට වඩා මුණුබුරන්ගේ ජීවිතේ තියෙන ඊටත් වඩා අනතුරුදායක තත්වයක. හැබැයිම ආදරයක් තියෙනවනම් අපි තව අවුරුදු 10ක් 15ක් ඉඳලා හරි මෙරිලා යයි. නමුත් ඉදිරියට මූණ දෙන්න ඉන්න අය ඒ අය වෙනුවෙන් රටක් හදන්න ඕන නම් අපි ආපහු සරයක් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. මේ දරුව වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම්ම යුතුයකම සම්පූර්ණ කරන්න ඕනේ. ඒ යුතුයකම අනික් හැම එකකටම වඩා වටිනවා. ඒකනේ ලෝකේ පරම පූජනීය කාරණා 38 ඇතුලේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අන්තර්ගත කරන්නේ. රටක හැමදාම අනාගතේ බාර ගන්න දරු පිරිස හරියටම හදලා තියන්න ඕනේ. ගේක අත්තිවාරම දානකොට අත්තිවාරම හරියට ශක්තිමත් කෙරුවේ නැත්නම් පස්සේ හරියට කරදර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒකට අපිම යට වෙනවා. මේ දරුවන් පුංචි කාලේ හරියට හදපු නැතිකොට මේගොල්ලෝ අවුරුදු 15 20 වෙනකොට අපිටම ගහනවා, අපිටම රිදවනවා, අපිම කඳුළු බොනවා. අවුරුදු 15 16 දරුවෝ ගැන දෙමව්පිය ඇවිල්ලා කී කී අඬනවා. ඒගොල්ලන්ගේ වචන වලට හරියට හිත්රි දෙනවා කියලා. පිහියෙන් අඬනවා වගේ වචන කතා කරනවා කියලා. අපිට කිසිම උපදේශයක් දෙන්න බෑනේ හාමුදුරුවනේ දැන් කියලා. නමුත් ඒ තත්වයට යාගෙනාවේ කවුද? මූලිකව අපිට කරන්න ඕන ටික කලේ නැහැ. ඒ නිසායි එහෙම වෙලා තියෙන්නේ. එන පින්නතනේ මේ මංගල කාරණාවල එකක් සාකච්ඡා කරන්න කියලා මේ පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ එක කරුණක් තුලට අන්තර්ගත කරලා තියෙනවා ධර්ම සාගරය. රටක නෙමෙයි ලෝකයක දියුණුව මේක කරුණක් තුල අන්තර්ගතයි. අපිට මේ පැයකින් වාගේ සුළු කාලයකින් මේ කරුණ සම්පූර්ණ සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ කරුණු ටිකක් මේ විදිහට පැහැදිලි කළේ හැබෑවටම සංසාරේ පින් කරලා මනුෂ්‍ය ආත්මයක් හොයාගෙන ඊළඟ ආත්ම භාවයේ සුවපත් කරගන්න අහවල් අය මට උදව් කරයි කියලා මාතෘත්වයේ පීතෘත්වයේ පතාගෙන අපි ගාවට ආපු අයට අපේ තණ්හාව මුදුන්පත් කරන්න ගිහිල්ලා ලෞකික ශිල්ප විතරක් උගන්වලා ලොකු උගතෙක් විතරක් කෙරුවට මදි. ගුණ ධර්මත් උගන්වලා සීලවන්තකම් පෝෂණය කරන්න ඕනේ. ආදරේ, දයාව, කරුණාව ඒ හිත් ඇතුලේ පැල කරන්න ඕනේ. ආන් එහෙම කළොත් තමයි ඒ මව්පියන්ට සතුටින් මැරෙන්න පුළුවන් වෙන්නේ. දරුවන්ට ගුණධර්ම උගන්වපු නැති දෙමව්පියෝ හැතිරියක් සහ හතුරෙක් කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒ මව හැතිරියක්, ඒ මව හතුරෙක්. මොකද ඇය මැරිලා යනවා. නමුත් මොහුගේ ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට සංසාරේ අඳුරු කරලා දෙන්න මැරිලා යන්නේ. ඇයි මුල හදපු නැති නිසා මැරිච්ච ගමන් නිරේට. එහෙම නොවෙන්න ඕනේ. ඒකයි හැබෑම සෙනෙහස හැබෑම ආදරී. අපි එතෙන්ට ගිහිල්ලා අපේ දරුපරපුර නිවැරදි කරලා තිසරණ මත පිහිටවලා මේ අයගේ සුගතිය වෙනුවෙන් කටයුතු කරන්නත් පුළුවන් වුණොත් ඒ අයට සුගතියක් හැදෙනව නෙමෙයි රටටත් සමාජයටත් යහපතක් උදා වෙනවා. අපිට වැරදිච්ච තැන් බොහොමයි. අපි නැවත රටක් සමාජයක් හැටියට උත්සාහ කරමු. ඒ අධික මගාරවලා ආයේ තුනුරුවන්ට කීකරු වෙච්ච පිරිසක් මේ උතුම් රටේ බිහි කරන්න, පෝෂණය කරන්න, ගොඩනගන්න. එදාට අපි රටටයි, ජාතියටයි,
ආගමටයි තුනටම මෙහෙවරක් කරපු අම්මෙක් තාත්තෙක් හැටියට ඇස් පියාගන්න පුළුවන්. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදාපත් වේවා. ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.